आयबोवान सत्य अपक्षपाती मध्यस्थ प्रवृत्ति वार्ताकरणे प्रमुखया सेत रात्रि प्रवृत्ति विकाशयै आरंभ वन्ने मम उदेशान इडम गेदर प्रथमेन रात्रि पुवत सिरस्थल खजीमावत्तेगिन्नेन निवास 80කට හානි පුද්ගලයන් 200කට වැඩියෙන් අවතැන් කොහොමත් ගිනිගෙන දැවෙන කජීමා වතුවල දරුවන්ගේ ජීවිත කජීමා වත්ත ගැන මාධ්‍ය දොට්ට දමා කළ සාකච්ඡාව කොළඹ වාණිජ අගනගරයේ පැල්පත් මුඩුක්කු ජීවිත හා ජනපති අගමැති ඇමතිවරුන්ට රජකම දුන් කජීමා වතුවල ජනතාව ගැන අද ටෙලිවැකියෙන් මැටි ඇමතිගේ චණ්ඩි පුතා කල එලිබහි ජනපති රනිල් ෆුමියෝ කිෂිඩා හමු වෙයි ජනපති කොමඩියක් ආණ්ඩුව මගඩියක් සජිත් කියයි රුපියලක්වත් නැති හිස් භාණ්ඩාගාරය ගැන අනුර කියයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ජාතික සභාවට නැහැ මෛත්‍රී කියයි අංක 1 ආරක්ෂිත ඉටිගිනි පෙට්ටි සූර්යා ගිනි පෙට්ටි प्रथम नवदहने देशीय पुअत्वेत तोटलंग खजीमावत्त निवास पेल आश्रितव ईये रात्रिये गिन्नक हटगेन तिबुना एम गिन्नेन निवास 80කට වැඩි ප්‍රමාණයක් විනාශයට පත්වී ඇති බවටයි තොරතුරු වාර්තා වන්නේ අවතන්නු පුද්ගලයන් සංඛ්‍යාව 200කට අධිකයි ගින්නට හේතු අනාවරණය වී නොමැති අතර පරීක්ෂණ ඒ සම්බන්ධයෙන් ක්‍රියාත්මකයි මෙම ගින්න හේතුවෙන් පීඩාවටපත් ජනතාවට කඩිනමින් සහන සනසන ලෙසට ජනාධිපති රනිල් වික්‍රමසිංහද උපදෙස් ලබා දී තිබෙනවා තොටලඟ කජීමාවත්ත නිවාස පෙළෙහි ඊයේ රාත්‍රියේ ගින්නක් හටගෙන තිබුණා. මෙම ගින්න මැඩ පැවැත්වීමට ගිනි නිවන රත 12ක් යොදා තිබූ අතර මහත් පරිශ්‍රමයකින් අනතුරුව එය මැඩ පැවැත්වීමටයි සමත් වුනේ. ඒ ග්‍රෑන්ඩ් පාස් පොලිසිය යුද හමුදාව කොළඹ මහනගර සභාව සහ එම ප්‍රදේශවාසීන් එක්වයි. මෙම ගින්නෙන් නිවාස 80කට අධික සංඛ්‍යාවක් සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙනවා. අවතින් වූ පුද්ගලින් සංඛ්‍යාව 200කට අධිකයි. ඔවුන් මේවන විට කැලණි නදී විහාරස්ථානයේ සහ මුවතර උයන ප්‍රජාශාලාවේ තාවකාලිකව නතර කර තිබෙනවා. ගින්නෙන් කිසිවෙකුටත් අනතුරක් සිදු වී නැහැ. ගින්නට හේතුව මෙතෙක් අනාවරණය වී නැති අතර වැඩිදුර පරීක්ෂණ ග්‍රෑන්ඩ් පාස් පොලිසිය මෙහෙයවනු ලබනවා. මේ අතර ගින්නෙන් විපතටපත් ජනතාවට කඩිනමින් සහන සලසන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ උපදෙස් ලබා දී තිබෙනවා. ජපානයේ සංචාරක නිරත ජනාධිපතිවරයා ජනාධිපති ලේකම්වරයාට මෙම උපදෙස් ලබා දුන් බවයි ජනාධිපති මාත්‍යංශයේ පැවසුවේ විශේෂයෙන්ම අපහසුතාවයට පත් ගැබිනි මව්වරුන් කාන්තාවන් සහ දරුවන්ට අවශ්‍ය පහසුකම් කඩිනමින් සලසා දෙන ලෙසයි ජනාධිපතිවරයා සියලුම පාර්ශ්වයන්ට දැනුම් දී ඇත්තේ මේ එම ප්‍රදේශයේ අද පැවති තත්ත්වයයි අද කජිමාවත්ත ගින්න සම්බන්ධයෙන් කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු රැස්වීම අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් නාරාහේම්පිටදී පැවැත්ුණා. මේට පෙර එම රැස්වීම ආවරණය කිරීමට මාධ්‍යට අවස්ථාවක් හිමි වුණා. එහෙත් අද මාධ්‍යට මේ සඳහා අවසර හිමි වුණේ නැහැ. අපායතනයේ මාධ්‍යවේදියාටද යලි හැරියෙන්නට මේ නිසා සිද්ධ වුණා. ඒ අයගේ මාධ්‍ය ඒකක ආවරණය කළ දර්ශන අප වෙත ලබා දී තිබුණා. මේ ඒ සම්බන්ධයෙන් මාධ්‍ය ආයතනයක් ලෙස අප දක්වන විරෝධයයි. කජීමාවත්තේ සිට කොළඹ දිස්ත්‍රික් ලේකම්වරයා පළ කළ අදහස්. අවතන් වූවන්ට මේ ආහාර සහ අනිකුත් අවශ්‍යතා සපුරීම සඳහා මූලික කටයුතු ආරම්භ කළා තිනවා. විශේෂයෙන්ම දරුවන් 54ක් පමණ අවතන් වෙලා තියෙන බව අපිට මේ වෙනකොට වාර්තා වෙලා තිනවා. අද අපි කොළඹ දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී මේ පිළිබඳව දැඩි ලෙස මේ සාකච්ඡා කර කඩිනමින් මේ පවුල්
දෙසිය 20ක් මේ කජිමාවත්තේ පදිංචි වෙලා ඉන්නවා මේ විනාශයට නිවාස 54ක් ඇතුළුව එතකොට ඔවුන් ඉතාමත් ඉක්මනින් විකල්ප ස්ථානවල පදිංචි කිරීමට අපි බලාපොරොත්තු වෙනවා කුසගින්නකදී වගේම ඕනෑම ගින්නකදී වැඩියෙන්ම දැවෙන්නේ වැඩියෙන්ම තැවෙන්නේ පුංචි දරුවන් සහ කාන්තාවන් ඊයේ රාත්‍රියේ ගින්නෙන් හානි වූ කජිමාවත්තේ පුංචියුන්ගේ ජීවිත සහ හැමදාම දුක් විඳින කාන්තාවන්ගේ ජීවිතයි මේ වාර්තාව ගෙන එන්නේ සියත ප්‍රවෘත්ති අංශයේ තිලිනී නිසංසලා නිදහස ලැබලා අපිට අවුරුදු 74ක් කොළඹ තමයි වාණිජ අගනගරය එහෙව් නගරයේ 30%කට වැඩිය ජනතාව පැල්පත්වල සහ මුඩුක්වල ජීවත් වන අයයි කීම ලැජ්ජාවට කාරණයක් නොවන්නේද අපි මේ ගෙදරට ඇවිල්ලා වරුදු 35ක් විතර වෙනවා මම කීර කොටුවක තමයි රස්සව කරන්නේ හැබැයි අපි ගොඩාක් දුක් විඳගෙන තමයි ඉන්නේ සර් මොකද මම කීර කොටුවට ගියේ නැත්තම් මට සල්ලි නැ මං ආවේ 1983 12 වෙනි මාසේ 16 මේ ගෙදරට ආවේ දැන් අවුරුදු 40ක් 45ක් වෙනවා මේ ගෙවල් වලට කිසිම ආදායමක් තියා කිසිම දෙයක් ලැබෙන්නේ නැ අපිට ආන්ඩුවෙන් කිසිම දෙයක් රසපාක ප්‍රයෝජනයක් නැහැ किसीम देख ने आंडू के लिए किसीम देख ने आंडू के लिए माइस पे ताले पोते दिए ना मागे का बेहद गन मैं गिन्नट हासु खाजी मावते पुंची दरुवान के कतावाई बास कले ना तू ना पे पिचला किया कदर बाडू दिया आप टे स्कूल याले बे आप टे बस ने बैग ने आप एक गिवाल लोग का मगीनी करता गिवाल देखा मैं स्कूल पारंग पत्तों का मन गिनीगत्ता स्कूल बैग को कम गिनीगत्ता सफातों कम गिनीगत्ता अंदिन लंदुम देखा ही थी इन्हें अंदुम आकर गंदे ही बने आपे उक्कम अंदुम पिचिला मैं अंदुम इतना आप इतना गंदे के नंदी इन्हें ऐसा ही बहुत इससे कदा कदा गिनी आंटी पर मार गया तो बहुत माल टैंक के आंटी पर एक आंटी पिपरी लगी ला माल उत्तिक මෙවන විට සියලු වාර්තා බිඳදොමින් සියලු රේටින්ස් බොරු කරමින් ලංකාවේ වැඩිම පිරිසක් නර්මන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය නෙළුම් කුළුණ උඩට ගියා ගියා නෙවෙයි අර ආසියාවේ වේගවත්ම සෝපානේ එහෙමත් නැත්නම් ලිෆ්ට් එක ආන් ඒකමාව උඩට අරන් ගියා හප්පොච්චියේ උඩ ඉඳලා
මේ තවත් උඩ බැලුවා. මොකද මේ තුසිත දෙව්ලොව පේනවද කියලා බලන්න. හිස් අහස විතරමයි දැක්කේ. පස්සේ බිම බැලුවා. මොකද මේ තුසිත දෙව්ලොව නෙළුම් කුළුණට මේ පහලින්ද කියලා බලන්න. එතකොටනේ බොලේ දැක්කේ කජීමාවත්ත ගිනි ගන්නවා. ඔවුනේ නෙළුම් කුළුණේ ඉඳලා පහල බැලුවම තමයි කජීමාවත්ත හැටේවත්ත තාරවත්ත සේදවත්ත මස්වත්ත පරිප්පුවත්ත ජෙසිමවත්ත කිඹුලවත්ත ඩෝබිවත්ත ආදී එකී මෙකී නොකී ජාතියේ මහ විශාල වතු පේන්ට පටන් ගත්තේ. දැන් ඉතින් මේ වතු කිව්වහම මේවා මල් වතු නෙවෙයි. නැත්තම් අපේ පාලකින් හිතාවි නෙළුම් කුළුණ වටේ පිපුණු මල් 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 වතු කියලා නේද? ඔව් අර පේරාදෙනිය මල්වත්ත, හග්ගල මල්වත්ත වගේ මේ වතු කතාව ඊට වෙනස්. හොඳේ අද වතු කතාව ලියන්න හිතුනේ ඊයේ කජිමාවත්ත ගිනිගත් නිසාම නෙමෙයි. මේ තියෙන්නේ පැල්පත්. සමහරුන් කියන්නේ මුඩුක්කු නිවාස කියලා. ඒ වචනයට අපේ තරම් කැමැත්තක් නැහැ. ඒ නිසා පැල්පත් කියලා කියමු නේද? මේ පැල්පත් තියෙන්නේ කොළඹ නගරේ. කොළඹ කියන්නේ ලංකාවේ වෙළඳ අගනගරය, වාණිජ නගරය. මේ අගනගරය ආශ්‍රිතව ජනාධිපතිවරුන්, අගමැතිවරුන්, මහා බලසම්පන්න දේශපාලන මැති ඇමතිවරුන් බිහි වෙලා තියෙනවා. බිහි වෙලා නෙමෙයි බිහි කරලා තියෙනවා නේද? ඒ අතර ඔය සර් ජෝන් කොතලාවල, ජේ.ආර්. ජයවර්ධන, රණසිංහ ප්‍රේමදාස නේද? දැන් රනිල් වික්‍රමසිංහ. රනිල් වික්‍රමසිංහ 6 වතාවක්ම අගමැතිකම් දැරුවා. දැන් ජනාධිපති. මේ කොළඹ නැත්නම් මේ වාණිජ අගනගරය වර්ග කිලෝමීටර 699ක් නැත්නම් 700ක් විතර තමයි තියෙන්නේ. ජනගහනය ගත්තොත් එහෙම 123කට ටිකක් වැඩි. නිදහස ලැබලා අවුරුදු 74යි. කොළඹටත් එක වෙලාවේ තමයි නිදහස හම්බ වුනේ. මුළු ලෝකයේම පිළිගන්න වැදගත් ප්‍රමුඛතාවය මොකක්ද? මිනිස් අවශ්‍යතාවය මොකක්ද? ඒ තමයි වාසස්ථානයක්, එහෙමත් නැත්නම් නිවසක්. ඇත්තටම නිවසක් කියන්නේ මොකක්ද? ජීවියෙකුට තම පෞද්ගලික කාර්යයන් වඩාත් සුරක්ෂිත අයුරින් ඉටු කර ගැනීමටත්, පවුල් ඒකකයක් වශයෙන් කටයුතු කිරීමටත් ඉදි කරගන්නා ගොඩනැගිල්ල. එහෙම තමයි සරල අර්ථකථනය. ගල්ගුහවල සිට තමයි මේ දක්වා මේ අද තියෙන නිවාස අවශ්‍යතාවයේ පරිණාමය වෙන්නේ. සාමාන්‍ය ජාත්‍යන්තර පිළිගැනීම තමයි නිවසක් කියන්නේ. අවම වශයෙන් කාමරයක් හෝ දෙකක් සහ සනීප ආරක්ෂාව සඳහා, හොඳට මතක තියාගන්න, සනීප ආරක්ෂාව සඳහා වෙනමම කොටසක් ඇති ස්ථානයක් කියන එක. දැන් එමු අපේ පැල්පත් වලට. අද අප මේ කොළඹ ගැන කතා කළාට අපේ රටට ඩොලර් ගේන වතු කරේ තේ දළු නෙලන ජනතාවගේ මේ නිවාස කියලා කියන පැල්පතුත් මේ විදිහම තමයි. ඒවට වෙන වචනයක් පාවිච්චි කරනවා, ලයින් කාමර කියලා. ලයින් කාමර කියලා. දැන් මේක වාණිජග නගරේනේ නේද? නිදහසිනුත් අවුරුදු 74කුත් ගෙවිලා ගිහිල්ලානේ. එතකොට ලබන අවුරුද්ද 75 සමරන්නත් ලොකු උත්සවයක් තියන්න හිතන් ඉන්නවා නේද? ඒත් මේ තාක්කල් ගිහිල්ලා තාම බැරි වුණානේ මේ පැල්පත් වාසීන්ට මිනිස්සුන් වගේ ජීවත් වෙන්න ක්‍රමයක් හදන්න නේද? ඡන්ද කාලයට නම් අපේ අප්පෝ ආස්මාලිගා රාශියයි. මොනවා වුණත් හොඳ කරපු දේශපාලනඥයෙක් ඉන්නවා නම් ඒ උන්දගේ නමත් මතක් කරන්න අවශ්‍යයි. ඔව්. රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිට ඔය හිසට සිවණක් දෙන්න උවමනාව තිබුණා. ඒ වෙනුවෙන් යම් වැඩ කොටසක් ඉටු කළා, නිවාස හැදුවා, ඒක ඇත්ත. නමුත් අදත් මතක තියාගන්න, මේ කොළඹ 30%කට වැඩියෙන්, ඔව් 30%කට වැඩියෙන් මේ වාණිජ අගනගරේ ජීවත් වෙන්නේ පැල්පත්වල. දැන් මේ අප රට වගේම පැල්පත්වලින් පිරුණු තවත් රටක් මතක් කරන්නද? අද නෙමෙයි ඈ, අද නෙමෙයි, 50 දශකයේ. ඒ තමයි සිංගප්පූරුව. අර මේ ලී ක්වාන් යූ හිටියේ, ඕ ආන් ඒ රට. මේ කොළඹ භූමි ප්‍රමාණයටම සමානයි. ඔය රටට හරි අපූරු පාලකෙක්නි ආවේ නේද, ලී ක්වාන් යූ කියලා. ලී ක්වාන් යූ වයස අවුරුදු 35 තමයි සිංගප්පූරුවේ අගමැති වෙන්නේ. ඒකට අපේ රට නේද, වයස අවුරුදු 70-80 වෙනකන් ඉඳලා තමයි ජනාධිපතිලා අගමැතිලා වෙන්නේ නේද? මොන ඉවසීමක්ද නේද අප්පා. දාලා යන්නෙම නැ, ඒ තරමටම උපන් බිමට, මව් බිමට, ජාතියට මාර ආදරේ නේද? දැන් ලී ක්වාන් යූ ගාවටම යමු. 1950 දශකයේ ඔය පුංචි සිංගප්පූරුව පුරාම තිබුණේ පැල්පත්. එදා ලී ක්වාන් යූ මෙන්න මෙහෙම කිව්වා, "නිවසක් හිමි සමාජයක් බිහි කිරීම මගේ අපේක්ෂාවයි. සෑම රටවැසියෙකුටම නිවසක අයිතිය හිමි විය යුතුයි" කියලාත් ඔහු එදා කිව්වා.
කියපුදේ කරන්ට දැක්මක් තිබුණු නිසා ලීක්වානියුට බාර දුන්න රට අද හරි ලස්සනයි. ඒකට අපි අද වෙනකන් බාර දුන්න උන්දලා මොකද කළේ? එයාලා ගෙවල් හදනවා වෙනුවට බැංකු කැඩුවා. මහා බැංකු වංචාව විතර රුපියල් කෝටි 1600යි. සීනි බදු වංචාව රුපියල් කෝටි ඒත් 1600 පනිනවා. ඇති හැකි අයට දුන්නු බදු සහනි ගෝඨාභය රාජපක්ෂ රුපියල් බිලියන 600යි. ඒ කියන්නේ රුපියල් කෝටි 60,000ක් විතර. ඒ අතර සුදුලූණු වංචාව, පැන්ඩෝරා පේපර්ස්, මිග් ගනුදෙනු අනේ අප්පුච්චියේ මොන තරම් වංචා තොගයකින් වැහිච්ච රටක්ද නේද? හොඳයි ඒ එක්කම බලමුකෝ. මහා යෝධ සංවර්ධන පිමි නෙළුම් කුළුණ උඩ ගිහින් තවුතිසාව බලන්න හදපු තැන ඇමරිකානු ඩොලර් මිලියන 104යි හම්බන්තොට වරාය ඇමරිකානු ඩොලර් මිලියන 1541යි මත්තල ගුවන්තොටුපළ ඇමරිකානු ඩොලර් මිලියන 243යි අර හම්බන්තොට තියෙනවා සම්මන්ත්‍රණ ශාලාවක් ඇමරිකානු ඩොලර් මිලියන 15.3යි මේ හදපුවා රටට ප්‍රයෝජනයක් හෝ එමත් නැත්නම් පට්පට් ගාලා ප්‍රතිලාභ දෙන දේවල් නම් අඩුම ගානේ තව අවුරුදු 50කින්වත් ප්‍රතිලාභ ලැබෙයි කියලා අපට හිත හදාගන්න පුළුවන් නේද? පේන තෙක් මානෙක ප්‍රතිලාභ නැති වැඩ. ප්‍රතිලාභ නැත්තේ අපිට. හොඳද? හදපු අයට ප්‍රතිලාභ තියෙනවා. ඒකයි අප පවසන්නේ පවුලට තමන්ට ප්‍රතිලාභ ඇති මහා ධනස්කන්ධයක් ලෝකෙන් අරගෙන රට ණය කරපු මහා හොර දූෂිත දේශපාලන නඩයකට කවදාවත් කජීමා වතු පේන්නේ නැහැ කියලා. පෙන්ුණත් පේන්නේ ඒ වත්තත් අයිති කරගෙන තමන්ගේ ව්‍යාපෘතියක් හදන්න මිස ඒ මිනිස්සුන්ගේ ජීවිත හදන්න නෙවෙයි කියලා දැන් 100%ක් පැහැදිලි නේද? එහෙම අසමින් අද ටෙලිවිකේ අවසන් කරන්නේ ලීක්වාන් යූලා ඉල්ලපු අපට ලැබුණේම තම හතර මායිමේ කුරුල්ලෙක්වත් එලව ගන්නට බැරි තරමට වයෝ වෘද්ධ පඹයින් බව පවසමිනුයි. ජපානයේ නිල සංචාරයක නිරත වී සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද පෙරවරුවේ ජපාන අධිරාජ්‍යය සහ එරට අග්‍රාමාත්‍යවරයා හමු වී තිබෙනවා. ඉන් අනතුරුව ජනාධිපතිවරයා පිලිපීනයේ බලා පිටත්ව ගියා. ජපානයේ නිල සංචාරයක නිරත වී සිටින ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජපාන අග්‍රාමාත්‍ය ෆුමියෝ කිෂිඩා හමු වී සාකච්ඡා කර තිබෙනවා. ඒ ටෝකියෝ නුවර අකසාකා මාලිගාවේදී මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ උණුසුම් ලෙස පිළිගත් ජපාන අග්‍රාමාත්‍යවරයා ජනාධිපති ධුරයට පත්වීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහට සිය සුබපැතුම් එක්කලා. ශ්‍රී ලංකාව සහ ජපානය අතර අතීතයේ සිට පැවතගෙන එන සමීප සම්බන්ධතා ශක්තිමත්ව ඉදිරියට ගෙන යාම සහ ඉදිරි වැඩපිළිවෙල පිළිබඳව මෙහිදී නායකින් දෙපළ දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා. ඉන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජපාන අධිරාජ්‍යය වන නරහිතෝ අධිරාජ්‍ය හමු වී සාකච්ඡා පවත්වා තිබෙනවා. අධිරාජ්‍යයේ නිල නිවස වන ටෝකියෝ නුවර ඉම්පීරියල් මාලිගයේදී මෙම හමුව සිදු වුණා. එහිදී දෙරට අතර පවතින සමීප සම්බන්ධතාවයන් සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර ශ්‍රී ලංකාවේ වත්මන් තත්ත්වයේද නරහිතෝ අධිරාජ්‍යයේ අවධානයට ලක්ව තිබෙනවා. මේ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ ජපාන විදේශ අමාත්‍ය යොෂිමාෂා හයාෂි සමගද සාකච්ඡා කර තිබුණා. එහිදීද ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිහුගත කිරීමේ ක්‍රියාවලිය සඳහා මූලිකත්වය ලබා දෙමින් කටයුතු කරන බවයි විදේශ අමාත්‍යවරයා ප්‍රකාශ කර තිබුණේ. මෙම සංචාරයට සමගාමීව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා පසුගියදා සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලීසියන් ලූ හමු වී සාකච්ඡා පවත්වා තිබුණා. එහිදී සිංගප්පූරුව සමග ඇති කරගත් නිදහස් වෙළඳ ගිවිසුම ක්‍රියාත්මක කිරීම තම රජයේ ප්‍රමුඛ අරමුණක් බවයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කර තිබුණේ. මේ අතර තොරතුරු දැනගැනීම සඳහා වූ ජාත්‍යන්තර දිනයට සමගාමීව දුස් තොරතුරු නිර්මාණය වීම අවම කිරීම තුළින් ජන ජීවිතය වඩා යහපත් කිරීම අරමුණු කරගත් නව ඒකකයක් ජනාධිපති මාධ්‍යංශයේදී අද ස්ථාපිත කෙරුණා. ඒ ජනාධිපති ලේකම් සමන් ඒකනායකගේ ප්‍රධානත්වයෙන් මාධ්‍ය පළවන ජනතා ගැටළු ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ දෛනික අවධානයට යොමු වන බවත් එම පුවත් සත්‍යාපනය කර රජයේ අදාළ බලධාරියා වෙත ඍජුවම යොමු කර ජනතා ගැටළු කඩිනමින් විසඳීම මෙම නව ඒකකයේ අරමුණු බවයි ජනාධිපති මාධ්‍යකගේ සඳහන් කළේ. එමෙන්ම සැබෑ ජනතා ගැටළු යටපත් වී චේතනාන්විතව දුස් තොරතුරු වලට වැඩි ඉඩක් ලැබී ඇති බවට පසුගිය දින කිහිපය තුළ නිරීක්ෂණය වූ බවත් ඒ අනුව චේතනාන්විත දුස් තොරතුරු හඳුනාගෙන සත්‍ය තොරතුරු ජනගත කිරීම නව ඒකකයේ මගින් සිදු වන බවත් ජනාධිපති මාධ්‍යයකගේ සඳහන් කළා. වැල් පාලමකින් එතෙර වී යා යුතු බව කී ජනාධිපතිවරයා ඉන් එතෙර කර ඇත්තේ රාජපක්ෂවරුන් සහ ඔවුන්ගේ ගජ මිතුරන් පමණක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා. වර්තමානයේ ජනාධිපතිවරයා කොමඩියක් වී ආණ්ඩුව මගඩියක් වී ඇති බවද ඔහු ප්‍රකාශ කළා. ඒ බුත්තල ප්‍රදේශයේ පැවති ආසන බල මණ්ඩල රැස්වීමට එක් වෙමි. ලක්ෂ 220ක් වූ අසරණ වූ ජනතාව සම්පූර්ණයෙන්ම අනාථ කරා. රට බංකොලොත් කරා. දැන් මොකද්ද වෙලා තියෙන්නේ? වර්තමාන ජනාධිපතිවරයා කොමඩියක්, වර්තමාන ආණ්ඩුව මගඩියක්. මේක ආණ්ඩුවක් නෙවෙයි මිත්‍රවරුනි, මේක පාණ්ඩුවක්. රටට කොඩි විනයක්. දැන්වත් අපි අපේ බාතෘ
රට දිනවන පොඩි මිනිහගේ ආණ්ඩුව බිහි කරන්නට සූදානම් වන්න. රටක් මෙහෙම බංකොලොත් වෙලා වැටිලා තිබෙන මොහොතක පාලකයන්ට පිස්සු නටන්න බැහැ මිත්‍රවරුනි. හැබැයි පිස්සුමයි නටන්නේ. අද මොකද වෙන්නේ? අද ආණ්ඩුව එක පැත්තකින් ආරක්ෂිත බංකර හදනවා. ඇයි? ජනතාවට බයයි. කටවල් වහන්න හදනවා. කටවල් වලට ඉබිදමන්න හදනවා. මාධ්‍ය මර්ධනය කරන්න, මාධ්‍ය පාලනය කරන්න අලුත් අනපනත් ගේනවා. අලුතෙන් චක්‍රලේඛයක් නිකුත් කරලා තියෙනවා. රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයෙන් රජයේ නිලධාරීන්ට සමාජ මාධ්‍යවලට මත ප්‍රකාශ කිරීමේ සීමාවන් පමුණවලා තිබෙනවා. ඇත්ත කතා කරන හැම රජයේ නිලධාරියෙක් වෙනුවෙන් අපි පෙනී සිටිනවා කියන එක මම මේ අවස්ථාවේ ප්‍රකාශ කරනවා. රටේ ජනතාව බලන් ඉන්න හොඳම හොඳ පාඩමක් උගන්වන්න අලියටයි කපුටටයි දෙගොල්ලොන්ටම. අද ඩොලර් අර්බුදයකට වඩා රුපියල් අර්බුදයකට රට මුහුණ දෙ සිටින බව ජනතා විමුක්ති පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක පවසනවා. ඒ කොළඹ පැවති හමුවකට එක් වෙමින් අපි මේ මොහොතේ මුහුණ දී තිබෙන ආර්ථික අර්බුදේ මේක මේ මොහොතේ මුහුණ දුන්නත් දිගු කාලයක් අපේ රට අනුගමනය කළ ද ආර්ථික ප්‍රතිපත්තියේ ප්‍රතිවිපාකයන්ට අපි මුහුණ දී තිබෙනවා. ඒක තමයි අපිට ඩොලර් හිගයි දෙක අපිට රුපියලුත් හිගයි බහණ්ඩාගාරට රුපියලුත් නෑ. අපි ඩොලර් අර්බුදයට වඩා ලොකු අර්බුදයක රුපියල් වලින් ඉන්නවා. 2021 අවුරුද්ද බැලුවොත් අපේ මුළු ආදායම රුපියල් ට්‍රිලියන 1.4යි. රජයේ වියදම ට්‍රිලියන 3.5යි. ඒ කියන්නේ ආණ්ඩුව රුපියල් 100ක් වියදම් කරනකොට බහණ්ඩාගාරට ලැබෙන රුපියල් 40. ඒ කියන්නේ අපිට 60%ක හිගයක් අපිට තිබෙනවා. දැන් IMF එක කියලා තියෙනවා මේ අවුරුද්දේ අපේ රටේ ආර්ථිකය ඇකිලෙනවා කියලා ඍණ 8.7කි. ඒකට අපේ සමස්ත ආර්ථිකයේ බිලියන 72කට විතර අඩු වෙවි ඩොලර් බිලියන. ඒකෙන් අපිට තවත් බාණ්ඩාගාර ලැබෙන මුදල් ප්‍රමාණය අඩු වෙනවා. මේ රුපියල් අර්බුදයේ පියමන් කර ගැනීම සඳහා අපි හිතනවා තවත් පැතිරෙන්න පුළුවන් ශේත්‍රයක් තමයි සංචාරක ව්‍යාපාරය. ඒ වර්ධනය කරගත්තොත් අපිට රුපියල් අර්බුදයට සැලකිතු පිළිතුරක් හොයාගන්න පුළුවන්. හැබැයි අපි සංචාරක ශේත්‍රය වෙනම ප්‍රවර්ධනය කරන්න ඕනයි. හැබැයි අපි පළමු කොටම ප්‍රවර්ධනය කරන්න ශ්‍රී ලංකාව. අපිට දැන් තියෙන මොකද්ද? නරක ප්‍රතිරූපයක්. අපිට මොනතරම් සංචාරක ව්‍යාපාරට හිතකර පරිසර පද්ධතිය සම්පත් පද්ධතියක් තිබුණත් වැඩක් නැහැ. රටක් හැටියට අපි යහපත් ප්‍රතිරූපයක් ශ්‍රී ලංකාව හැටියට ගොඩනගන්න බැරි නම් ප්‍රජාතන්ත්‍රවාදී යහපත් ආණ්ඩුකරණය නීතිය සහ විධානයේ ආධිපත්‍ය නිදහස නීති මේ සියල්ල ඒවා වැදගත්. හෙට දින රැස්වීමට නියමිත ජාතික සභාවට තම පක්ෂය සහභාගී නොවන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. ඒ අද විශේෂ මාධ්‍ය හමුවක් හැඳවමින් සර්වපාක්ෂික ආණ්ඩුවක් හැදීමේ මූලික සැලැස්මේ තිබුණේ මුලින්ම තිබුණේ ජාතික සභාව හදන එක. ඒ ජාතික සභාව හදලා ජාතික සභාව සහ ජනාධිපතිවරයා සාකච්ඡා කරලා සුදුසු අගමැතිවරයෙක් පත් කරගෙන ඒ පසුව ඒ අගමැතිවරයා පත් කරගත්තයින් පසුව ජාතික සභාවත් අගමැතිවරයාත් ජනාධිපතිතුමත් එකට වාඩි වෙලා සාකච්ඡා කරලා 20කට අඩු කැබිනට් මණ්ඩලයක් සකස් කර ගැනීම විශේෂයෙන්ම දූෂිතයින්ගේ තොර. නමුත් අවසානයේ උනේ අපි බලාපොරොත්තු නොවෙච්ච දෙයක්. මුලින්ම ජාතික සභාව හදන්න ඕනේ එක අගමැතිවරයෙක් පත් කළා, ඇමතිවරු රාශියක් පත් කළා, තවමත් ඉවරයක් නැහැ පත් කරන සංඛ්‍යාව අපිට ආරංචි විදිහට ඊළඟට ජාතික සභාවක් පාර්ලිමේන්තුවේ යෝජනා කරලා සම්මත කරගත්තා. ඉතින් ඒ අනුව අපි තීන්දුව කළා අපි මේ ජාතික සභාවට යන්නේ නැහැ කියන එක. මේ වැඩේ අපි අවුරුදු එකමාරක් තිස්සේ කතා කළත් කෑ ගැහුවත් අන්තිමට පාර්ලිමේන්තුවේ බහුතර බලයේ තියෙන පාර්ශවය විසින් මේ යෝජනාව සම්පූර්ණයෙන්ම බිඳලා දැම්මා. ඒ කියන්නේ ඉතින් අපේ ලොකු කණගාටුවක් තිබෙනවා රට වෙනුවෙන්. කිරිබත් ගොඩදී ශිෂ්‍යයන් දෙදෙනෙකුට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරගේ පුතා ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා. අත්අඩංගුවටගත් එම 5 දෙනා පොලිස් ඇප මත මුදා හැර ඇති බවයි වාර්තා වන්නේ. කිරිබත්ගොඩ මාකොළ මන්සන්දියේ පෞද්ගලික අධ්‍යාපන ආයතනයක් ආසන්නයේ පසුගිය 26 වනදා රාත්‍රී 7ට පමණ තරුණයින් දෙපිරිසක් අතර ගැටුමක් ඇතිව තිබෙනවා. මෙම පහර දීම සම්බන්ධයෙන් රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීරගේ 27 වැනි පුත්‍රයා ඇතුළු 5 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස සිදු වූ ගැටුමෙන් සිසුන් 2 දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බවයි අප ප්‍රාදේශීය වාර්තාකරු සඳහන් කළේ. ඇමති ප්‍රසන්න රණවීරගේ පුත්‍රයාගේ මිතුරෙකුගේ පෙම්වතියකට පහර කෑමට ලක් වූ සිසුන් 2 දෙනා ලේකම්වරයා යටතේ ලියාපදිංචි කළ මෝටර් රථයක් බවටද
තොරතුරු අනාවරණය වී තිබෙනවා මේ අතර පසුගියදා තඹුත්තේගම පෞද්ගලික බැංකුවක් ඉදිරිපිටදී සිදු වූ රුපියල් ලක්ෂ 223ක මුදල් මංකොල්ලයට සම්බන්ධව අත්අඩංගුවටපත් වූ රාජාංගනයේ ප්‍රාදේශීය සභාවේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරයාගේ පක්ෂ සමාජිකත්වය අත්හිටුවා තිබෙනවා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රාදේශීය සභා සභිකවරයෙකු අත්අඩංගුවටගෙන තිබෙනවා අපි ඒ සම්බන්ධයෙන් ඊයේ දවසේ ඇතුළතම සොයා බැලුවා ඒ සම්බන්ධයෙන් පොලිසිය වාර්තාවකුත් අපි ඉල්ලලා තියෙනවා අපි අද දවසේ ඇතුළත ඒ අදාළ සභිකවරයා පක්ෂ සමාජිකත්වය අත්හිටවීමට කටයුතු කරනවා අදාළ විමර්ශන කටයුතු වල ප්‍රගතිය බලලා ඔහුට විරුද්ධව කිසියම් හෝ සාක්ෂියක් තියෙන බවට ඔප්පු වුවොත් ඔහුගේ ප්‍රාදේශීය සභා සභික ධුරයත් අහෝසි කිරීමට අපි කටයුතු කරනවා පක්ෂයක් හැටියට අපි ඒ තීන්දුව අරන් තියෙනවා ව්‍යාපාරික පුවත් විශේෂාංගය දැන් ප්‍රසිද්ධ පෞද්ගලික ආයතනයක් වන ගුඩ්රිච් සමූහය රුපියල් මිලියන 14ක් වටිනා ඖෂධ හා ශල්‍ය උපකරණ තුකයක් රිජ්ජේ ආරයල් අමාරුහලට ලබා දීමට තීරණය කර තිබෙනවා. එහි පළමු අදියර ලෙස රුපියල් මිලියන 8ක් වටිනා ඖෂධ හා ශල්‍ය උපකරණ තුකයක් නිල වශයෙන් බහර දීම ඊයේ දින සිදු කෙරුණා. ඒ සෞඛ්‍ය අමාත්‍යාංශයේදී වෛද්‍ය අන්වර් හම්දානි හා වෛද්‍ය ජී විජේසූරියට අදාළ ඖෂධ හා ශල්‍ය උපකරණ තුකය ඊදී නිල වශයෙන් බහර දීම සිදු කෙරුණා. එම පරිත්‍යාගය සිදු කර ඇත්තේ ගුඩ්රිච් සමූහය කලමනාකාරී අධ්‍යක්ෂක වරුන් වන වෙන්කට් රාමන්, ආර් ගෝපාල්, තාරික් බූසෝ, අනුරුද්ධ විතානාරච්චිගේ මග පෙන්වීම යටතේයි. ඇතිවලා තිබෙන ඖෂධ හිඟය ඒ ආදී ගැටලුකාරී තත්ත්වයන් යටතේ ගුඩ්රිච් මැරිටයිම් ව්‍යාපාරයත් ඒ අනුබද්ධ ගුඩ්රිච් ලංකා ආයතනයත් එකතු වෙලා මිලියන 8ක බෙහෙත් ද්‍රව්‍යයක් අද අපි බාර දුන්නා. ඉදිරියටත් බලාපොරොත්තු වෙන අප ආයතනය මේ වගේ සමාජ සත්කාර කටයුතු සඳහා දායක වෙන්න. ගුඩ්රිච් ආයතනය විසින් මිලියන 8කට වඩා අධික ඖෂධ ඒ වගේම ශල්‍ය පාරිභෝජ ද්‍රව්‍ය රිජ්ජේ ආරය ලමාරෝහල සඳහා පරිත්‍යාග කිරීමට පෙළඹුණා. එම ද්‍රව්‍යයන් පරිත්‍යාග කිරීම එම නිලධාරී මණ්ඩලය පැමිණි සිදු කරා ගුඩ්රිච් ආයතනය මං හිතන්නේ මේ අවස්ථාවේදී ඉතාමත් මහඟු සමාජ සත්කාරයක් කරා මං හිතන්නේ රටේ ජනතාවට ආදරය කරන ආයතනයක් විදිහට මේ අවස්ථාවේදී හඳුන්වන්න පුළුවන්. එම පුතත් සමගින් අප රාත්‍රී ප්‍රවෘත්ති විකාශයෙන් සමු ගන්නවා. යලිත් අප හමුවන්නේ හෙට උදෑසන 6ට උදෑසන ප්‍රවෘත්ති සමගින් ඔබට සුවදායී රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.